රෙකෝඩින් එක ඔන් කරන්න බැරි වුණා. හරි. ඊට පස්සේ තුන්වෙනි එක හතරවෙනි ඥාන මොකද්ද? ඉහත තුනේහි ඔබ සඳහන් කළ දුර්වලතා මගහරවා ගැනීමට යොදාගත් පිළියම කුමක්ද? මොකක්ද යොදාගත් පිළියම? ඒකට නම් මට තනි වචනේ උත්තර දෙන්න පුළුවන් කට්ටිය. හරි. උත්තර දෙන්න බලන්න. පුළුවන් අය chat box එකේ යවන්න නැති අය නම් මම mic එක mute කරන්නම් unmute කරන්නම් උත්තර දෙන්න. මොනවද ඔය කියන දුර්වලතා මගහරවා ගන්න යොදාගත්ත ක්‍රියාමාර්ගය? මොකක්ද කරේ? කෞශල්‍ය කියන්න බලන්න. කෞශල්‍ය chat box එකේ උත්තර එවනවා ඒ අතර දුරේ. මුදල් භාවිතයට ගනිමින් වෙළඳාම ආරම්භ කිරීම. ඊට කලින් ස්ටෙප් එකක් තියෙනවා පුතා. වෙළඳාමට කලින් ස්ටෙප් එකක් තියෙනවා. කවුද දන්නේ ඒක? මම මයික් එක අන්මියුට් කරලා දෙන්න කතා කරන්න ඕනේ. කපිල දැම්මත් මම අයින්ද. හරි. දැන් කැමති කෙනෙක්ට කතා කරලා කියන්න පුළුවන්. කැමති කෙනෙක්ට චැට් කරන්න පුළුවන්. ව්‍යාපාර සංකල්පය කියනවා. මුදල් භාවිතයට කරමින් වෙළඳාම ආරම්භ කිරීම කියනවා. मुदल विकल्पुत्र मैक कथाक मैक अन्म्यूट कर कथाक अरे मम बलापुर उत्तरे ताम आवेने දැන් ඕකේ පියවර කීපයක් තියෙනවානේ නේද මුලින්ම මොකද උනේ ස්වයං පෝෂිත ආර්ථිකය තමන්ට ඕන දේවල් තමන් හදාගත්තා නේද ඈ ණයත් නෑ බයත් නෑ හොඳට කාලා බීලා හිටියා එහෙම යනකොට මොකද උනේ මිනිස්සුන්ගේ අවශ්‍යතා වමනා සංකීර්ණ වුණා හරි ඉස්සර මොකද කරේ ගහක අත්තක් ගත්තා මොකක් හරි හැම මේ සතෙක්ගේ හැමක් ගත්තා ඔය විලි වහ ගත්තා තීර දෙයක් හදාගත්තා පුච්ච ගත්තා කෑව ඔහොමම ඉන්නකොට මිනිස්සුන්ගේ අවශ්‍යතාතාව වමනා සංකීර්ණ වුණා ඊට පස්සේ මොකද උනේ? තමන්ට අවශ්‍ය සියලු භාණ්ඩ තමන්ට නිෂ්පාදනය කරගන්න බැරි වුණා. හරි. ඊට පස්සේ යා කරේ මොකද්ද? තමන්ට වැඩිපුර නිෂ්පාදනය කරන්න පුළුවන්. තමන්ට තියෙන විශේෂ හැකියාව අනුව තමන්ට හොඳින්ම නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ වැඩිපුර නිෂ්පාදනය කරගන්න. ඊට පස්සේ යා අතිරික්තය අනිත් කට්ටියත් එක්ක හුවමාරු කරගත්තා. දැන් එහෙම කරගෙන යනකොට එහෙම කරගෙන යනකොට මොකද උනේ? යන්නේ ඒකටත් පොල්ලක් කඩනවා. මොකද්ද උනේ? හුවමාරු ක්‍රමය අසාර්ථක වෙන්න ගත්තා විවිධ දුර්වලතා හේතු කරගෙන නේද ඒකේ ප්‍රධාන දුර්වලතා ගන්නවා මොකක්ද අර අවශ්‍යතා නොගැලපීම දෙන්නට ඕන දේවල් නොගැලපීම රයිට් ඒතර මේකට විකල්පයක් මේ කට්ටිය භාවිතා කරා මේක මේ තියෙන දුර්වලතා මගහරවා ගන්න පිළියමක් යොදාගත්තා මිනිස්සු කියන જાති එහෙමනේ ප්‍රශ්න එනකොට තමයි පුතේ ඒවට පිළියම් හොයන්නේ නේ ඉත අපේ රටත් එහෙමනේ දැන් ඉන්දියාව තෙල් ටික ණයට දෙනකන් ोने एक कट्टी अपने कवर नो अपने इलाक ऑप्शन ऐना मिनिस्टर प्रश्न एंडा मिनी पीली बांड हूमार क्रम करगन गिया गेटल वक विनक प्रश्न विनक करगन गिया अब प्रश्न कावड़ पस्ते एम के मिनस बड़गी नोकानो बीट अंदे पल एक विकल्प होगा इकट पीलियम युदागत एम युदागत पीलियम कत्ते एक कट्टी युदागत पुते සමාජයට පොදුවේ පිළිගන්න පුළුවන් හුවමාරු මාධ්‍ය සමාජය පිළිගන්න පුළුවන් හුවමාරු මාධ්‍ය. එතකොට මෙතන ගොඩක් කට්ටිය කියලා තිබ්බා මුදල් භාවිතයට ආවා කියලා. හරිද? මුදල් භාවිතයේ හමු තැමිනියා කියලා කියනවා. එතකොට මුදල් භාවිතයට පුතේ පදනම වැටෙන්නේ මේ හුවමාරු මාධ්‍යයක් යොදා ගැනීම. එතෙන්දී මුදල්ම නෙවෙයි යොදාගන්නේ. තේරුණාද? හුවමාරු මාධ්‍ය මොකක් හරි. ඒ කියන්නේ
සමාජය පිළිගන්න පොදු භාණ්ඩයක් ද්‍රව්‍යයක් කුවමාරු මාධ්‍ය විදිහට යොදාගන්න. ඒක තමයි පසු කාලයේදී මුදල් භාවිතය දක්වා වර්ධනය වුනේ. මුදලේ මුදල් භාවිතය ආරම්භයේ විකාශනය ආරම්භ වෙන්නේ අන්න එතන. මේ හුවමාරු මාධ්‍ය යොදා ගැනීම කියන එකයි. කියන්නේ සියලු ඒ අදාළ සමාජයේ පිළිගන්න පොදු හුවමාරු මාධ්‍ය යොදාගත්තා. හරි. එතකොට ඒ අර මොකද කරේ? දැන් අර මස් වැද්ද නම් මොකද්ද කරන්නේ? මස් වැද්ද එනවා. එයා මස් ටික විකුණලා එයා මොනවද හොයාගන්නේ? අන්න අර හුවමාරු මාධ්‍ය රැස් කරගන්න. අපි හිතමුකෝ ඒ ඒ පළාතේ හුවමාරු මාධ්‍ය සිප්පිකටු කියලා. එයා සිප්පිකටු රැස් කරගන්න. ඊට පස්සේ යනවා ධාන්‍ය ගොවියා ළඟ. එතකොට ධාන්‍ය ගොවියා වෙජිටේරියන් වුණත් නැයි මොනටේරියන් වුණත් ප්‍රශ්නයක් නැහැ. එයා කරන්නේ මොකද්ද? මස් වැද්ද එයාට සිප්පිකටු ටිකක් දීලා ධාන්‍ය ටිකක් ගන්න. අන්න භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කිරීම වෙනුවට යම් නිශ්චිත ද්‍රව්‍යයක් යොදාගත්තා හුවමාරු මාධ්‍යයක්. හරි. එතකොට මිනිස්සු උත්සාහ කරේ භාණ්ඩ රැස් කරන්න නෙවෙයි තමන් ළඟ තියෙන අතිරික්ත නිෂ්පාදනයේ අනිත් මිනිස්සුන්ට දීලා අර හුවමාරු මාධ්‍ය රැස් කරන්න තමයි මිනිස්සු උත්සාහ කරන්නේ. ඔන්න ඔක තමයි පුතේ මුදලේ විකාශනයට පදනම වුනේ. ඒ වගේම අනිත් පැත්තෙන් මෙතනේ උත්තර දීලා තිබා දරුව හොඳයි. අනිත් පැත්තෙන් ව්‍යාපාර විකාශනයට ව්‍යාපාර ආරම්භයට හේතුනේ ඔන්නෝයි හුවමාරු මාධ්‍ය යොදා ගැනීම කියන කාරණාව. හැබැයි පුතේ මෙතන හතරවෙනි ප්‍රශ්නයට අපි උත්තරයක් විදිහට ලියනවා නම් අපි ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම මොකද්ද? පොදු පිළිගැනීමක් ඇති හුවමාරු ද්‍රව්‍ය භාවිතා කිරීමට යොමු වීම කියන පිළිතුර තමයි එන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔකට්ටි කියන සියලු දේ ඇති වෙන්නේ. මොකද්ද? ව්‍යාපාර බිහි වෙන්න පදනම වැටුනේ, මුදල් භාවිතයට පදනම වැටුනේ ඊට පස්සේ. සොලූෂන් එක උනේ අතරමැදි නැත්නම් හුවමාරු මාධ්‍යයක් විදිහට. අතරමැදි මාධ්‍යයක් කියලා කිව්වත් හරියකට හුවමාරු මාධ්‍යයක් විදිහට යම් කිසි නිශ්චිත ද්‍රව්‍යයක් යොදා ගැනීම කියන කාරණාව. පැහැදිලිද? රයිට්. ඉතින් මේ පළවෙනි ප්‍රශ්නෙත් එක්කම අපි විශාල විෂය කොටසක් ආවරණය කරා. හරි, ඔය ඔය විදිහට අපි ඉදිරියේදී ප්‍රශ්නෙම් ප්‍රශ්නේ ප්‍රශ්නෙම් පස්සේ මේවා කතා කරගෙන යනවා. හැබැයි පුතේ මේ අපට අම්බෙලා තියෙන කාල සීමාව තුළ පුතේ සටහන් දෙන්න නම් අපට හැකියාවක් නැහැ. කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් Tamanta BS සටහනක් නැති. තම සමහර පාසල වල පුතේ සටහන් දීලත් නැහැ. accounts ගණන් හදන්න දීලත් නැහැ. හරි. එහෙම දරුවෝ අපට හම්බෙලා තියෙනවා. ඉතින් එහෙම දරුවෝ මෙතන ඉන්නවා නම් කරුණා කරලා අපේ දුරකථන අංකයත් එක්ක සම්බන්ධ වෙන්න කතා කරන්න. ඒතර ඒ කට්ටියට දෙන්න පුළුවන් විසඳුමක් අපි දෙන්න උත්සාහ කරනවා මගේ විෂය සම්බන්ධයෙන්. හරිද? මගේ විෂය සම්බන්ධයෙන් ඒ කට්ටියට කරන්න පුළුවන් සාධාරණයක් කරන්න මම බලනවා. හරි. එහෙනම් එහෙම සටහන් නැති පාඩම් කියන්නේ තියරි එකක් විදිහට පාඩම කරලා නැති දරුවෝ ඉන්නවා නම් ඒ කට්ටිය මාව සම්බන්ධ කරන්න. ඒතර ඒකට අවශ්‍ය විසඳුමක් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි, දෙවෙනි ප්‍රශ්නයට යන් අපි. මිනිසාගේ අවශ්‍යතා සත්‍යද අසත්‍යද කියලා කියන්න දෙන්නේ. මේකට නම් මට තියෙන උත්තර ගන්න ලේසියෝ කට්ටිය. මිනිසාගේ අවශ්‍යතා එකිනෙකට නොගැලපීම භාණ්ඩ හුමාරු ප්‍රමේ දුර්වලතාවයකි. මොකද කියන්නේ? සටස්ගල උත්තර ඕනේ ඒකට නම් නේද? දුර්වලතාවයකි. මං කියනවා සත්‍යයි කියන අය එක දාන්න, වැරදි කියන අය බිඳුව දාන්න. කමෙන්ට් කරන්න. එතකොට ලේසි ටයිප් කරගෙන ඉන්න ඕනේ. මේ හතරවෙනි ප්‍රශ්නෙට හරි කියන අය අංක එක දාන්න, හරි කියන අය වැරදි කියන අය අංක බිඳුව දාන්න. හරි. ඔබ තමයි මම දැන් සිම්බල් එක. හරිද? බෝඩ් එක පේන්න ඕන නම් බෝඩ් එකට ඩබල් ක්ලික් කරන්න. එතකොට ටියුට් එක පොඩි වෙනවා. ස්ක්‍රීන් එක වාගේ මේන් ස්ක්‍රීන් එක බවට පත් වෙනවා. ආයෙ ටියුට් එක බලා ගන්න ඕන නම් ආයෙ පොඩි ටියුට් එක පොඩි ස්ක්‍රීන් එක වල ඩබල් ක්ලික් කරන්න. එතකොට ටියුට් එක මේන් ස්ක්‍රීන් එක වෙනවා. මගේ වයිට් බෝඩ් එක 2D ට පේනවා. හරිද? එහෙම තමයි අපි ක්ලාස් එක දිගටම කරගෙන යන්නේ. හරි, තාප උත්තර ගොඩක් ඇවිල්ලා තියෙනවා ඒකට. රයිට්. 1 1 1 1 1 1 කියන්නේ මොකද්ද? නිවැරදි. නේද? සත්‍යයි කියන එක. හොඳයි. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දැන් එකට උත්තර ඇති නැත්නම් පැටලෙනවා ඈ. එකේ උත්තර ඔන්න අපි නතර කරනවා. හරි, එකේ උත්තරවල උත්තර ලබා ගැනීමේ කාලය අවසන්. නේ? අර වොයිස් වල. හරි, SMS කාලය ඉවර කරන්න. නේද? අපිට නම් එහෙම කියන්න බැහැ. අර මොකද්ද විදිහට ඇනවුස් කරනවනේ, ඇනවුස් කරන එක කියනවා. ඈ? उत्तर देवनी
දැන් ඔය උත්තර දෙවෙනි එකට එන්න ඕනේ කියන්න බලන්න දෙක කියලා කවුද දාන්නේ දෙක කියලා මම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මං කියන ප්‍රකාශය හරිනම් සත්‍ය නම් එක වැරදි නම් අසත්‍ය නම් බිඳුව හරි නේ ඒකත් අපිට සත්‍ය පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන් බොහොම හොඳයි හරි හයි අපි නතර කරනවා ඒකට දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමේ කාලය අවසානයි දැන් කියන්න තුන්වෙනි ප්‍රශ්නය සෑම ව්‍යාපාරයක්ම කටයුතු කරන ලබන්නේ ලාභ ලැබීමේ අරමුණිනි සෑම බිස්නස් අපි බිස්නස් කරන්න මොකටද නේද කතාවක් කියන්නේ බිස්නස් කරන්න මොකටද මේ කතාවක් කියන්නේ නේද මීයක් කන්නේ අතලෙව කන්නද කියලා ආ ඒ බාර මොකද මේ බිඳුව යන්නේ ඔක්කොම එක ඈ අපි බිස්නස් කරන්නේ ලාභ ලබන්න නෙවෙයි තමයි මාර වැඩි නේක ඈ මම දැන් ওই බිඳුවක් කියපු එකකින් අහනවා ඇයි කියලා අන්මියුට් කළා කියන්නේ කවුද හිමන්ෂිකා ඔයා බිඳුව කියලා එවලා තියෙනවා ඒ කියන්නේ අසත්‍යයි කියලා එවලා තියෙනවා ඇයි පුතේ ඔයා අසත්‍යයි කියන්නේ අනිත් යාළුවන්ට තේරෙන්න කියන්නේ ඇයි ඔයා ඒක ව්‍යාපාරක මිනිහෙක් ව්‍යාපාර කරන කට්ටිය සේවාවක් විදිහටත් ඒක කරනවා සේවාවක් කියන්නේ මොකක්ද ඒවා සේවාවක් කියන එක අදහස් කරේ පුතා ආ හරි කමන්නේ සේවාවක් විදිහට කරනවා කියනවනේ යායි අපි තව එක්කෙනෙක්ගෙන් අහන් බලන්න කවුද උත්තරය ඔබ කට්ටින්නේ ආ ඉස්සරත් එවන්න තියෙන්නේ ඊට පස්සේ उत्तर 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 समाज शुभ साधने අපි සාමාන්‍ය ව්‍යාපාර කියන දේවල් අරමුණ අනුව වර්ග කරද්දී නේද එකක් තමයි ලාභ අපේක්ෂාවෙන් ව්‍යාපාර කරන කට්ටියක් ඉන්නවා ඒ වගේම ලාභ අපේක්ෂා නොකරන ව්‍යාපාරක් තියෙනවා නේද අපි කියනවා ලාභ අරමුණෙන් තොරව කටයුතු කරන ව්‍යාපාරක් තියෙනවා එහෙම කරද්දී සමහර තමයි ඇතු වෙනවා මේ කවුද අප්පා ලාභ නැතුව බිස්නස් කරන්නේ නේද නේද ඒ මොනවද දැන් එහෙම ලාභ අරමුණ කර නොගත් ව්‍යාපාර වල අරමුණක් තමයි මෙයා කිව්වේ මොකද්ද සමාජ සුභ සාධනයි නේද දෙවෙනි දුව කිව්වේ සමාජ සුභ සාධනයි කියන්නේ එතන ලාභයක් අරමුණු වෙලා නැහැ හැබැයි අරමුණක් නැති ව්‍යාපාර නැහැ ළමයි ඒක තේරුම් ගන්න අරමුණක් නැති ව්‍යාපාර නැහැ ඕනම ව්‍යාපාරයකට අරමුණක් තියෙනවා හැබැයි ඒක සෑම ව්‍යාපාරයකම අරමුණ ලාභ ලැබීමම නෙවෙයි බොහෝ ව්‍යාපාර ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරා ඇතම් ව්‍යාපාර ලාභ ඉබීමේ අපේක්ෂාවෙන් දොරම කටයුතු කරන බොහොම පැහැදිලි පිළිතුරක්. රයිට්? බොහොම හොඳයි. ඇයි ඒ? එහෙනම් එතකොට මම අහනවා ඒ කට්ටිය ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි නම් අර කටයුතු කරන්නේ මොකද්ද ඒ කට්ටිය අරමුණ? ඒකට තමයි දෙවි දුව කිව්ව මොකද්ද? සමාජ සුභ සාධනෙ. නේද? ඒ වගේ. රයිට්? එහෙනම් අපට ඊ කියන පිළිතුර වැරදි පිළිතුරක් විදිහට ප්‍රකාශයක් විදිහට තමයි අපට බාර ගන්න වෙන්නේ නැත්නම් අසත්‍ය ප්‍රකාශයක්. එහෙනම් ඒකටත් උන දුන්න කාලය අවසානයි දැන් හතරවෙනි ප්‍රශ්නය විද්‍යුත් මාධ්‍යයක් මගින් අද මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් බවට පත් වී ඇත ආ කියන්න බලන්න ඒකට උත්තර ආ ඔව් ඔව් පිළිතුරු ලැබෙනවා නේද ඒක නම් සියලු දෙනාම එක කියලා දානවා මං හින්දා ඒකට ආයේ හේතු අහන්න යන්නේ නැහැ හරි මං හිතන එක අවබෝධයක් ඇතුව තමයි ඒකට උත්තර දෙන්නේ කියලා लंका
හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද අපිට ඩොලර්ස් නැහැ ඒක වෙනම කාරණයක් නැත්තම් අපිට ඕන තරක තියෙන නිෂ්පාදනය කරන්නයක් ගන්න පුළුවන් නැත්නම් අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩයක් ඕන රටකට විකුණන්න පුළුවන් හැබැයි පුතේ අනේ අර කියනවානේ අඹ ගෙඩියක හැඩේ තියෙන මේ අමුතු රට මේ නැ අඹ ගෙඩියක හැඩේ තියෙන රටේ ඉන්න මිනිස්සු හරි අමුතු జాතියක් කියලානේ අපේ රටේ මිනිස්සු හරි අමුතුයි අයියේ ලෝකේ ඕනෑම තැනක හදලා තියෙන භාණ්ඩයක් අපේ රටට ගෙන්න ගන්න තරම් උත්සන්න හැබැයි පුතේ අපේ රටේ හදන භාණ්ඩයක් ලෝකයට විකුණ ගන්න අපේ මිනිස්සු උත්සාහ කරන්නේ නැහැ එහෙම වුණා නම් පුතේ අද අපට මේ ඩොලර් අරපු දෙයක් නැහැ රටට නේ අපේ රටේ කරන නිෂ්පාදන ලෝකයට විකුණවුවා නම් අපට විකුණ දෙමනවද හම්බෙන්නේ ඩොලර් හම්බෙන්නේ නේ ආනයින අපනයින කියලා අපි ඔක ඉදිරියේදී කතා කරනවා 11 අතරේ තියෙනවා ආනයින අපනයින ගැන කතා කරන්න තියෙනවා හරි ඉතින් අපි ඒවා එහෙදි කියලා දෙනවා හරි අපි එන පල්ලයට කෙටි පිළිතුරු හරි කෙටි පිළිතුරු බලන්න स्वयं पोषित युगयक् यनु कुमग्द स्वयं पोषित युगयक् यनु कुमग्द स्वयं पोषित युगयक् यनु कुमग्द කවුරුර කියන්න මට ඒක මං chat box එකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කවුරුර මට පැහැදිලි කරලා කියන්න මෙන්න මේකට තමයි ස්වයන් පෝෂිත යුගය කොහොම ඔකට උත්තර දෙනකොට මට ඔකට ගේ දැනුම් මට්ටම තේරෙනවා පුතේ තේරුණාද ඒතර ඒ අනුව මට මේ ඔකටට උගන්නන ප්‍රමාණය මට තීරණය කරන්න පුළුවන් හරිද මේ ඔකටේ දැනගන්න ඕන ගුරුවරයෙක්ගෙන් වැඩ ගන්න හරි දැන් මේ අපි මේ නොමිලේ දෙන සත්කාරයෙන් උපරිම ප්‍රයෝජන ඔකටේ ගන්න පුළුවන් හරියට මේ ක්ලාස් එක ෆලෝ කරොත් ඔකටේ දැනුම හොඳටම වැඩි කර ගන්න පුළුවන් හරි හැබැයි මම කියන්නේ දැනුම බිඳුවේ ඉන්න දරුවෙකුට සම්පූර්ණ දැනුම මෙතනින් දෙන්න පුළුවන් කියන දේ මම කියන්නේ මොකද අපි මෙතන පුතේ සටහන් දෙන්න හැකියාවක් නැහැ නේ අපිට ඇත්තටම يعني එහෙම කරොත් එහෙම අපිට මේ අවුරුදු දෙකක උගන්නන එක අපිට මේ වගේ පැය දෙකක් කරලා අපිට කරන්න බෑ. ඒකට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් අපි හදා ගන්නවා. හරිද? කෙටි කාලයක් තුළ මුළු සිලබස් එකම උගන්වනවා නම් එහෙම ප්‍රෝග්‍රෑම් එකක් අපි හදා ගන්න ඕනේ වෙනම. හරි? එහෙම පවත්වන ප්‍රෝග්‍රෑම් තියෙනවා මගේ ළඟ. මම ඒවට වෙනම මට අවශ්‍ය නම් මගේ දුරකථන අංකයට කතා කරන්න මම ඒතර ඒ කට්ටියව ඒවට ඒ පන්ති වලට ඒ කට්ටියව වෙනම සම්බන්ධ කරගන්න. හරි? ඉතින් මෙතන මම කරන්නේ සාමාන්‍ය දැනුමක් තියෙන සටහනක් තියෙන දරුවන්ට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුකුලක් තමයි මෙතෙන්දී ලබලා දෙන්නේ. හරි මට කවුරුරි පුතෙක් කියන්නේ ස්වයං පෝෂිත ආර්ථික යුගයක් කියන්නේ මොකද අපි දැන් කතා කරලා ආවේ මේක ස්වයං පෝෂිත යුගය කතා කරලා ආවේ මට ඒක කවුරුරි එක්ස්ප්ලেইন කරලා කියන්න මට ඕක කියන්නේ තම පාණ්ඩ තමා විසින්ම නිපදවා ගැනීම මේ යුගය තමන්ට අවශ්‍ය දැන් අපි තව ටික ලස්සනට කිව්වොත් කොහොමද පුතා කියන්නේ අපි දැන් අපි කොමර්ස් ඉගෙන ගන්න දරුවනේ නේ අපි බිස්නස් ස්ටඩීස් ඉගෙන ගන්න දරුවෝ එහෙනම් අපි මේක දැන් සබ්ජෙක්ට් එකේ වචන දාලා කියන්න ඕනේ. ඔයා කියපු උත්තරේ වැරදි නෑ. හරි. හැබැයි ඒක පොඩ්ඩක් අපි නිකන් පරීක්ෂකවරයාට පේපර් එක බලද්දි පරීක්ෂකවරයාට පෙන්නන්න ඕනේ. ආ මේ දරුවා සබ්ජෙක්ට් එක දන්නවා. බිස්නස් ස්ටඩීස් කොමර්ස් දන්න දරුවෙක් තමයි මේ උත්තර දෙන්නේ කියලා කියන්න ඕනේ. අපිට ඔක ටිකක් ලස්සන කරලා කිව්වොත් එහෙනම් මොකද තව ටිකක්? අපේ සාගේ අවශ්‍යතා අන්න රයි. සඳහා ආ කියන්නේ මිනිසාගේ අවශ්‍යතා හා වුමනා ප්‍රතිමත් කිරීම උදෙසා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා තමා විසින්ම යොදවා ගැනීම යුගය අන්නයි එහෙනම් මොකද්ද තමන්ගේ අවශ්‍යතා සහ වුමනා සංසිඳුවා ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා තමා විසින්ම නිෂ්පාදනය කරගත් යුගය තේරුණාද දැන් පුතේ බලන්න එහෙම අපේ ව්‍යාපාර අධ්‍යයනයේ වචන ටික දාලා උත්තරයක් ලියපු එක්කුයි අර විදිහට නිකම්ම තමන්ගේ තමන්ට ඕන බාන්න තමන් හදාගත්තා කියන යුගය කියන වචනේ පේපර් උත්තර පත්‍ර දෙකක පුතේ එකම ගුරුවරයෙක්ට බලන්න හම්බුනොත් එහෙම කවුරු ගැනද එයාගේ වැඩි අවධානයක් යොමු වෙන්නේ මම බොරුද කියන්නේ අර විදියට ලස්සන ටෙක්නිකල් වර්ඩ්ස් අපි කියන එක මොකද්ද විෂයානුබද්ධ වචන කියන්නේ විෂයට ආවේනික වෙච්ච වචන දෙනවා පුතේ ඒ වගේම තමයි අපේ පිළිතුර අපි සාක්ෂාත් කරගන්න ඕනේ හරි ඒ වගේම තමයි අපේ පිළිතුර අපි ලක්ෂණ කරගන්න. ඒව අපි පුරුදු වෙන්න. හරිද? රයිට්. හොඳයි. කවුද කිව්වේ අපේ ලක්ෂණ නේද? ඒ උත්තරේ කිව්වේ හොඳයි පුතා. රයිට්. වෙරි ගුඩ්. ඊට පස්සේ අපි දෙවෙනි එකෙන් අහනවා කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා බාණ්ඩ හෝමාරු ක්‍රමය හෙවත් බාටාර් ක්‍රමය යනු කුමක්ද? බාණ්ඩ හෝමාරු ක්‍රමය හෙවත් බාටාර් ක්‍රමය යනු කුමක්ද? කියන්න බලන්න. කවුද කියන්නේ? ඉන්න ගොඩක් දරුවෝ. හොඳයි. දක්ෂ දරුවෝ ඉන්නවා කියන්න බලන්න. कौदे उत्तर दिन्न पुलांग
දැන් ආයි බය අයියෝ මේ සර් මේ අමුතු වචන දාලා උත්තර ඉල්ලනවා නිකන් මම මේ මේ කිව්වොත් එහෙම මේක නිකන් එහෙම හිතන්න එපා එහෙම හිතන්න එපා පුතේ අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ අපේ වැරදි අඩුපාඩු හදාගන්නනේ නේද ඔයා කතා කරොත් තමයි ඔයා උත්තරයක් දුන්නොත් තමයි ඔයා හිතන් හිටපු දේ හරිද වැරදිද කියලා ඔයාට දැනගන්න පුළුවන් නැත්තම් ඔයා හිතන් ඉන්න රයිට් මම දන්නවා මගේ උත්තරේ හරි කියලා හිතාගෙන ඉන්න හැබැයි ඔයා එක කියලා ලියන්නේ විභාගෙට කියලා ඉතින් එතෙන්දි වැරදි නම් ඒක දැන් අර ඉස්සල කිව්ව පුතා කිව්වා තමන්ට ඕන දේවල් තමන් නිෂ්පාදනය කරගත්ත යුගයේ සුවන් පෝෂිතු වෙයි කියලා ඉතින් ඒක උත්තරේ හරිනේ වැරදි නෑනේ හැබැයි ඒ පුතා ඕක දැන් මේ මම කියපු කාරණේ ගැන දන්නේ නැතුව එයා ඕක කියලා විභාගෙට ලියනවා අපරාධයක්නේ නේද අපරාධයක් නෙවෙන්නේ ඇයි ඒ අර වචන ටික දාලා ලියුවනම් උත්තරේ ලස්සනයි ඉතින් ඒක එයා ඒ විදිහට කියපු හින්දානේ මට ඒ වැරද්ද හදන්න පුළුවන් උනේ අන්නේ හින්දා අපි ප්‍රශ්න අහනකොට ඔකට උත්තර දෙන්න මැලි වෙන්න එපා හරි රයිට් කෞෂිකා දාලා දෙන බාණ්ඩ අතිරික්ත කෙනෙක් අතර හුවමාරු කර දත් ක්‍රමය ඔව් බාණ්ඩ අතිරික්ත පුද්ගලයන් අතර හුවමාරු කර ගනිමින් අන්නේ අපිට තව ලස්සන කරන්න පුළුවන් පුතේ කොහොමද ඔවුනට අවශ්‍ය අනිකුත් බාණ්ඩ ලබාගෙන ආ මොකටද ලබා ගන්නෙ පුතා ඒකත් කියුණා නම් හොඳයි මොකටද ලබා ගන්නෙ මොකටද ලබා ගන්නෙ ආයෙ දැන් මට මගේ අතිරික්තය දීලා අනිත් කෙනාගේ අතිරික්ත බාණ්ඩ මම ලබා ගන්නෙ මොකටද ලබා ගන්නෙ මොනව කරන්නද ලබා ගන්නෙ විවිධ අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කරගන්න මන්න පුතේ ඔය අපි උත්තර ලියද්දී අවශ්‍යතා වුමනා කියන වචනේ දාන්න කියන්නේ ඇයි ඒ අපි බාණ්ඩ හොමාරු කරන්නේ මොකද්ද අපිට මගේ අවශ්‍යතාවයක් වුමනා කරගන්න මගේ ළඟ බාණ්ඩ නැත්තම් ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න තමයි මම වෙනත් කෙනෙක් එක්ක බාණ්ඩ හොමාරු කරගන්නේ තේරුණාද කෞෂිකා රයිට් එහෙනම් ඒක අනුපාඩු හදාගන්න එතෙන්ටත් ඕක අපිට රිංගවන්න පුළුවන් කොහොමද බාණ්ඩ අතිරික්ත පුද්ගලයන් අතර හුවමාරු කර ගනිමින් තමන්ට අවශ්‍ය අනෙකුත් බාණ්ඩ ලබා ගැනීම බාණ්ඩ හුවමාරු ක්‍රමයේවත් බාටාර් ක්‍රමයේ ලෙස හැඳින්වේ තමන්ට අවශ්‍ය බාණ්ඩ ලබා ගන්න මේ අනවශ්‍ය බාණ්ඩ තිබ්බා කියලා අපි ගන්නෙ නැහැ තමන්ගේ අවශ්‍යතාව සාවුමනා සපුරා ගන්නයි මේ බාණ්ඩ ගන්නේ කියන කාරණාව තහවුරු වෙන්න ඕනේ හරි මම බලාපොරොත්තු වෙනවා තව දරුවෝ ඉන්නවා ඒ කට්ටියත් ওই විදිහට කතා කරලා උත්තර දෙයි කියලා හරි රයිට් බලමු තව ප්‍රශ්න මොකද්ද තියෙන්නේ කියලා ඊළඟට හතර ව්‍යාපාරයක් යනු කුමක්ද ව්‍යාපාරයක් යනු කුමක්ද සෙට් මී දැන්ද දන්නේ පුතේ මේ ව්‍යාපාරාත්මකයේ පන්තියක් කියලා ආ නොදැනද එකතු වුනේ ඔව් මේක පුතේ 10 11 වසර සඳහා ව්‍යාපාර අධ්‍යයනයේ පන්තියක්. ව්‍යාපාර අධ්‍යයනයේ පන්තියේ පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම කියන පාඩමට අදාළ ප්‍රශ්න ටිකක් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. හරි? ව්‍යාපාර පසුබිමට අදාළ ප්‍රශ්න ටිකක් තමයි සාකච්ඡා කරන්නේ. මේ දුව මොන කාරණයක්ින්ද ඇහුවද කියලා මම දන්නේ නැහැ. ආයි මම දැන් ආවා. හරි. සෝරි පුතේ. එහෙනම් මේක ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම දැන් ඉඳලා පන්තිය සම්බන්ධයෙන් ඉස්කෙන්න ශාක කරලා තිනවා. මම ඔබ ඔතකට ලැබෙන්න සලස්වනවා ක්ලාස් එකෙන් පස්සේ. ආ සෝරි තුන්වෙනි ප්‍රශ්නේ අපිට මගේ අරනනේ බාණ්ඩ හුවමාරු ක්‍රමයක් කියන්නේ මොකද්ද කියන්නේ හරි බාණ්ඩ හුවමාරු ක්‍රමයක් කියන්නේ A level class කරන පුතේ මම accounting සහ ව්‍යාපාර අධ්‍යයනය සහ accounting කරනවා මගේ board එකේ number එක තියෙනවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න 070122700 ඒ number එකට කතා කරන්න පුළුවන් A level class කරන දැනගන්න ඕන හරි අපිට තුන්වෙනි ප්‍රශ්නේ මගේ අරුණා පුතේ මතක් කරා එක හොඳයි thank you තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ බාණ්ඩ හුවමාරු ක්‍රමය කියන්නේ මොකක්ද නේ බාණ්ඩ හුවමාරු ක්‍රමය පැවති දුර්වලතා මොනවද අපි ඒක කලිනුත් කතා කරා බාණ්ඩ හුවමාරු ක්‍රමය පැවති දුර්වලතා හරි එහෙනම් අපි ඒක ආයේ නැවත කතා කරන එක තේරුමක් නැහනේ අපි ඉස්සෙල්ලා කතා කරන්නේ ඒක උත්තර ලිව්වනේ නේද අපේ ඉඳන් හතරවෙනි ප්‍රශ්නෙම කතා කරමු හරි හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ ව්‍යාපාරයක් යනු කුමක්ද ඉස්සලා උත්තර නොදුන්න දෙන්නෙක් උත්තර දුන්නා හොඳයි මං කැමතියි ඒකට මිනිස් අවශ්‍යතා සහ උගමන සම්පූර්ණ කරගන්න ඕනෑම ආර්ථික කටයුත්ත මිනිස් අවශ්‍යතා සහ උගමන ඉටු කරගන්න ඕනෑම ආර්ථික කටයුත්ත තව විකල්ප උත්තර තියනවාද මිනිස් අවශ්‍යතා හා උගමන සපුරා ගැනීම සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් සපයීම පිළිබඳ ආර්ථික කටයුත්ත හොඳයි
उत्तर देखें अपने बाहर करने पुलों इतने ही दुआ वो आटा मनोहरी देंगे वो आहना वो पाउडर लेके प्रश्न वाले मरे क्लासिकल लाये उत्तर दिन टा बैप उते तो एक आदमी दरवान करना अपराध एक नहीं दे वो आटा मनोहरी गेट लोट तेरा ना मुझे मांगे नंबर के लिए आ गए बिंदु आई हत्या वाई इकसी विषय देखाई बिंदु आई हाथी है एक आटा कथा करना पुते तो ये तीन गेट लोटे काफी कथा कर ला विषय देना है ना तानी दरु अपराध ने पुते आपकी कोड़ी काले अपना पड़ती है हरे तरह वाई मैं क्यों मैं कॉल लेकर देने जो गेट लोटे का मुझे देना हरे මොකද ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා කියන වචනේ භාවිතා කරන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක් තමයි පුතේ අපි ව්‍යාපාරයක් කියලා හඳුනගන්නේ හරි රයිට් ඊට පස්සේ අපි ගන්නවා මොකද්ද පස්වෙනි එක භාණ්ඩ හුමාරු ක්‍රමයේ පැවති දුර්වලතා මගහරවා ගැනීම සඳහා පොදු පිලිගැනීම කැති හුමාරු මාධ්‍යයක් භාවිතා කිරීමට මිනිසා පෙළඹුණි. ඒක අපි දන්නවනේ. ඒකේ අයන් අහනවා. ඒකේ අයන් අහනවා අතීතයේදී භාවිතා කළ භාණ්ඩ හුමාරු මාධ්‍ය සඳහා නිදසුන් පහක් ලියන්න. පහක් දක්වන්න. රයිට්. ලියන්න බලන්න මට කට්ටිවන්න බලන්න. उत्तर एवं बलन देगा निदसुन की पे आपके वाले नतंग कावरी कथा कल किया निदसुन दिखे अरे क्या ने बोले बाविता कर बुद्धि वालों ने निदसुन නිදසුන් මොනවාද අපි මුදල් විදියට බකන හුවමාරු මාධ්‍ය විදියට භාවිතා කරපුවාට නිදසුන් අපි මං ඉස්සලත් උදාහරණයක් කො මොකද්ද සිප්පි කඩු වගේ දේවල් නේ සිප්පි කඩු වගේ දේවල් ආයේ මොනවද ගල් කැබලි කුරුළු පිහාටු හරි ඒ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් සොයා ගැනීමට දුර්ලභ සාමාන්‍යයෙන් සොයා ගැනීමට දුර්ලභ දේවල් හරි विशेष मुनारी काले बलंड आयान वर्तमान भाविता करण लबन हुमारु माध्य सदा निदसुन पुना क्लिया वर्तमान भाविता करण हुमारु माध्य सदा निदसु अपि वर्तमाने इति मुनोद भाविता करणे वर्तमाने इति भाविता करणे ओ मुनोद भाविता करणे हरि तव मुदल विदरद हुमारु माध्य किसर भाविता करणे मुदल नोट අපි ඔකට කියන්න පුළුවන් කාසියා නෝට් එකනම් වඩාත් නිවැරදි කාසියා නෝට් ආය මොනවද පුතේ හුමාරු මාධ්‍ය අපි භාවිත කරන්නේ තා මොනවද භාවිත කරන්නේ ආයි පුතේ චෙක්පත් චෙක්පත් ඊට පස්සේ ණයපත් අපි කියන්නේ ක්‍රෙඩිට් කාඩ් හරි ණයපත් ක්‍රෙඩිට් කාඩ් වර්තමානයේ හුමාරු මාධ්‍ය විතර භාවිත කරන දේවල් राइट हरि अभी है ना इधरेट हरि निवर्ति पील दूर तोरा एक अब करा बुला निवर्ति पील दूर तोरा
බාණ්ඩ හෝමාර ක්‍රමය යටතේ බාටාර් ක්‍රමය ඇතිවීමට හේතු බාණ්ඩ හෝමාර ක්‍රමය හෙවත් බාටාර් ක්‍රමය ඇතිවීමට හේතු උත්තරේ වන්න මේ මේක පාඩමේ තව නිබන්ධන තියෙනවා මේ පළවෙනි කොටසට විතරක් අදාළ නිබන්ධනක් තමයි මේ සාකච්ඡා කරන්නේ ඉතින් පන්තිය රැඳිලා ඉන්න දිගටම අනවශ්‍ය විදිහට පන්තියෙන් අයින් වෙන්න එපා පුතේ හරි හරි පිළිතුරු එවන්න हतरे पलवी प्रश्न इकमे बुड़क तुन तुन पिलुर्वांक तुन हर अब पिलुर्वांक तुन बारगंड पुलवा निवर्ति पिलुर विधि निवर्ति पिलुर विधि बारगंड पुलवा इतना बलमु देवनी प्रश्न देवनी प्रश्न मुख्य වර්තමානයේදී හෝමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කරනු ලබන්නේ වර්තමානයේදී හෝමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කරනු ලබන්නේ මොකද කියන්නේ මොකද්ද පිළිතුරේ හා දැන් මේ එකම දරුවෝ ටිකක් තමයි පිළිතුරු දෙන්නේ ඈ අනිත් දරුවෝ පිළිතුරු දෙන්න ඕනේ එතකොට තමයි අපි දන්නේ කවුද කියලා ඔන්න සුදු මහත්තයත් උත්තර දෙනවා කවුද මේ සුදු මහත්තයා विद्युत मुदल तुंगिन तुंगिन प्रश्न तुंगिन देवनी प्रश्न पील हमारा अरे उत्तर ඊළඟට බලන්න හතරවෙනි එකට හතරවෙනි එකට බලන්න මොකක්ද කියන්නේ කියලා පහත දී ඇති බාණ්ඩ හෝමාරු ක්‍රමයේ පැවති දුර්වලතා පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න බාණ්ඩ හෝමාරු ක්‍රමයේ පැවති දුර්වලතා විතරක් තියෙන පිළිතුර පල්ලයෙන් තෝරන්න මේ ABC ACD BCD ABCD හා සියල්ල කියන දේවල් වලින් මොකද්ද උත්තරේ කියන්නේ බාණ්ඩ හෝමාරු ක්‍රමයේ පැවති දුර්වලතා විතරක් තියෙන ප්‍රශ්නේ දැන් මේ වෙලේ ප්‍රශ්න දුන්නා මොකක්ද මේව තේරුම් ගන්නත් ඕනේ මේ ප්‍රශ්නේ කියන්නේ මොකද්ද කියලා සමහර වෙලාවෙ මේ වටි ඉරි ගහලා එනවා A ට ඉරි ගහනවා B ට ඉරි ගහනවා මෙතනින් තෝරනවා එහෙම නෙවෙයි කියන්නේ මේ වගේ තියෙන උත්තර තෝරන්න කියන්නේ හරි බලමු උත්තර හතක් වෙරවිලු හතරවෙනි එකට නිවැරදි උත්තර හොඳයි කියලා එවන උත්තර ඔක්කොම නිවැරදි ඈ බොහොම හොඳයි හරි එවන උත්තර කියලා නිවැරදි ඈ ඉදිරියේ දෙපොතේ අපි මේ විදිහට තව පාඩම් සාකච්ඡා කරනවා හරි එහෙනම් රැඳිලා ඉන්න මේ පාඩමට අදාළව තව අපි සාකච්ඡා කරනවා මේ පස්වෙනි ක්‍රියාකාරකම් බලන්නකො දැන් කරන්න නෙවෙයි තියෙන්නේ මේක හැබැයි මේක පිළිබඳව ඔකට අවධානය යොමු කරයි යුතුයි මොකද මේක වර්තමානයේ පහුගිය කොරෝනා කාලේම ඔකට මතක ඇති නේද ඔන්ලයින් බිස්නස් කියන එක ලංකාවේ ප්‍රචලිත වුණේ කොරෝනා වලට දෙයියන් කිව්වේ නේද නැත්තම් මිනිස්සු වෙබ්සයිට් එකකින් බාණ්ඩ ගන්නකො මයියෝ ඕව ගන්නෙ කොහොමද හොඳ නරකද කියලාවත් අපි දන්නේ නැතුව කොහොමද ගන්නෙ හැබැයි කඩේට ගිහිලා බාණ්ඩ ගන්න බැරි වුණා මිනිස්සු මොකද කරේ අන්තිම බෙහෙත් ටික ඔන්ලයින් ගන්න ගත්තා කොරෝනා නැතුව තියෙද්දි කවුරු හරි කිව්වනම් අපි ෆාමිසියෙන් අපි බෙහෙත් දෙන්නේ නැහැ ඔන්ලයින් විතරයි බෙහෙත් දෙන්නේ කිව්වනම් එහෙම හොඳට අහගන්න පුළුවන් නේ අපි අන්තිම මොකද උනේ අපිට කඩේට ගිහිලා ෆාමිසියට ගිහිලා බෙහෙත් ගන්න බැරි තත්ත්වයක් ආවා එළියට බහින්න බෑ එළියට බහලා හුස්මක් අටක් ගන්න බැරි තත්යක් ආවා මොකද්ද උනේ කාගේ පිටද තිබ්බේ ඔන්ලයින් වෙබ් අඩවි හරහා බෙහෙත් නැත්තම් බාණ්ඩ විකිණීම කරන්න පටන් භාවිතයේ මිනිසුන් යොමු වුණා ඊට කලින් ඉඳලා මේක තිබ්බා ලෝකේ හැබැයි ලංකාවේ මිනිස්සු පටන් ගත්තේ මිනිස්සු හුරු උනේ ඒකට සුපර් මාකට් එකට වට්ස්ඇප් කරා මට මේ බාණ්ඩ ලිස්ට් එක එවන්න කියලා වෙනද කොහොමද කියලා හොල් ගෙඩිය හොල්ලලා බලනවා පිටිගිරි එක ඔබලා බලනවා ඈ කරන්න පුළුවන් ඔක්කොම නාඩගම් කරලා තමයි බරු ටික තෝරන් ගෙදර ආවේ. දැන් මොකද උනේ අන්තිමේට? අනේ අපි ලිස්ට් එක යවනවා.
අනේ සුපර් මාකට් එකෙන් තියෙන ටිකක් දාලා ගෙදර එවන නේද ආ එහෙනම් මේක අපිට බොහොම වැදගත් කොටසක් ඕකට් එකේ මට්ටමේදී විභාගයට ප්‍රශ්න එන්න පුළුවන් තැනක් මෙතන හරි විභාගයට ප්‍රශ්න එන්න පුළුවන් තැනක් බාණ්ඩ මිලදී ගැනීම විකිණීම සඳහා යොදා ගන්නා වෙබ් අඩවි පිළිබඳ අධ්‍යයනය කර ඒවා මගින් වෙළඳ වෙළඳාම් කරන බාණ්ඩ ආසේවා හඳුනා ගන්න. ඒතර මේක ඕකට් එක නිකන් සාමාන්‍ය පැට්‍රිකල් වැඩක්. මොනවද තියෙන වෙබ් අඩවි? බාණ්ඩ මිලදී ගන්න විකුණ ගන්න තියෙන වෙබ් අඩවි. නිකන් දන්න කීප දෙනෙක් ඉන්නවනම් මට මැසේජ් කරන්න. චැට් කරන්න කීපය. ඉවන්න බලන්න. මෙහෙම බාණ්ඩ මිලදී ගන්න තියෙන වෙබ් අඩවි. ඔයා දන්නවද මොනවද? ඒ වගේ මොනවද මොන වගේ බාණ්ඩද වෙළඳාම් කරන්න? හැබැයි ඇත්තම ගොත් පුතේ අද මොනවද වෙනදා නොකරන්නේ කියලා හෙවනම් තමයි හරි ඔන්ලයින් නේද වෙබ් අඩවියක් කරා මොනවද අද වෙනදා නොකරන්නේ සියල්ලම වෙනදා නිකන් ඔයා පොදුවේ හඳුනා ගන්න මොන වගේ බාණ්ඩද වෙනදා කරන්නේ දැන් මට එවන්න ඔයා සාමාන්‍යව දන්න විදිහට මොනවද මෙහෙම බාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවි වා දන්නවනම් එවන්න මට මට කරෝ කට්ටියගේ අවබෝධය දැනුම පිළිබඳ පොඩි අදහසක් ගන්න පුළුවන් ඔන් එවන බලන්න පුළා ආ අලිබබා ඊබේ ඇමසන් තවත් ඔය ජාත්‍යන්තර ඒවා ලංකාවේ ඌබ ලංකාවේ වෙබ් අඩවි යන්නේ patpat.lk බාණ්ඩා මිලදීගෙන විකුණු ආ සම්බෝල්.lk තව මොනවද අයි පුතේ ඩලා නැත කාලේ ජනප්‍රිය වුණ වෙබ් අඩවිය දරා ඔය එකේ පැටි වලට ආවෙන එක විච්චවත් කියනවා ප්‍රසිද්ධ අපි දන්නේ නැති වුණාට තරුවට ඩොට්ටල් කේ එහෙම තියෙනවා වෙබ් අඩවි නේද අපි ගත්තොත් kapruka.com නේ kapruka.com ජනප්‍රිය වුණ ලංකාවේ දරා ඊට පස්සේ ගත්තොත් එහෙම ඊට පස්සේ දැන් ওই ජනප්‍රිය shopping mall වලට ඒ වගේ හැම එකම වෙබ්සයිට් තියෙනවා නේද? දැන් අපි ගත්තත් එහෙම හැම ජනප්‍රිය ව්‍යාපාරිකම වෙබ් අඩවියක් තියෙනවා ඔන්ලයින් පර්සනල් නේද? MD ගුණසේන කියන බුක් ෂොප් එක ගත්තත් එහෙම අපිට ගිහිල්ලත් බාණ්ඩ විලදී ගන්න පුළුවන්. ඒ වගේ මේකට එකේ MD ගුණසේන වෙබ්සයිට් එකට ගිහිල්ලත් අපිට පොත් මිලදී ගන්න පුළුවන්. ඒතර ඒකට අපිට කුරිය කරලා එවනවා. හරි? එහෙම තියෙනවා. ලෝකේ තියෙනවා ජාත්‍යන්තර රටේ. එහෙම භාවිතය හොඳයි. ගොඩක් දෙනෙක් දන්නවා ඒක ගැන. හරි? ඒක වැදගත් කොමස් කරන දරුවෙක් නෙවෙයි බිස්නස් ස්ටඩිස් කරන දරුවෙකුට ඕව දැනගන්න ඕන. හරි කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඕව විභාග වලට එනවද? ඈ හරි වැඩක් නෑ. අපේ සාමාන්‍ය රටේ ලෝකයේ වෙන කෙනෙකුට වඩා අපි බිස්නස් ස්ටඩිස් කරන දරුවෝ විදියට ඒ දේවල් ගැන අපි දැනගන්න ඕන. හරි රයිට්. හරි ඔන්න ඕම තමයි අපි පුතේ ඉතින් පාඩම් ටික පෙරගස්සගෙන කරගෙන යන්නේ. හරි ඊට පස්සේ අපිට මේකේ තව කොටසක් තියෙනවා මොනවද අවශ්‍යතා වුමනා ගැන කතා කරන්න තියෙනවා නේද ඊට පස්සේ ඇල්මැති පාර්ෂෝ කියලා ඉන්නවා ඒකත් ටිකන කතා කරා ඔය විදිහට අපි එක එක පාඩමට අදාළ සාකච්ඡා කරනවා හරිද ඊට අමතරව ඕකත් ටික අදාස් මගේ අද දැන් මේ පළවෙනි පාඩුවේ මම පටන් ගත්ත පුතේ ඇත්තම මෙතන දෙගොල්ලම හිටපු ඉන්නවා හරිද දැන් අපි එක ඉදිරියේදී බලනවා 10 11 වෙන් කරගන්න පුළුවන් නම් මම 11 ළමයි ටාගට් කරලා ප්‍රශ්න පත්‍රම තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ළමයිට ගණන් හදන්න ඕනේ වැඩිපුර. නේද? accounting ගණන් ටික අපි හදා ගන්න ඕනේ. එතකොට ඒවා ළමයිට ඒ පැත්තට තමයි අපි accounting එකේම ගණන් හදන්න යනකොට 10 ළමයිට ඒක පොඩි අවුලක්. ඒ කට්ටිය කරලා නැත්නම් ඒ කට්ටියට අපරාධ මේ ගත කරන කාලය. ඉතින් ඒ හිඳ මම ආයතනත් එක්ක කතා කරලා උත්සාහයක් දරනවා යා ඉදිරියේදී 10 වසර වෙනම ගන්න 11 වසර වෙනම ගන්න. හරි? ඒතර අපිට මේ විදිහට බලමු කොහොමද මේක සාකච්ඡා කරන්න යන්නේ කියලා. right. එහෙනම් මට දැන් චුට්ටක් කියන්න මෙතන 10 වසරේ ළමයි කී දෙනෙක්ද ඉන්නවද මට නිකන් දැනගන්න පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න 10 වසරේ කට්ටිය කී දෙනෙක් ඉන්නවද ඉතින් මට ආයතනත් එක්ක කතා කරන්න පුළුවන් අපි මේක මොකද කරන්න කියලා ඔව් ආ මේ පන්තියේ ගෲප් එකක් තියෙනවනේ ඒ ගෲප් එකේ නැති ළමයිනුත් ඉන්නවද මෙතන ආ ඉන්නකෝ මං මේ ගෲප් එක ඉස්සලා chat box එකට දාන්න කියන්න එපා දරු ඈ චුට්ටක් මං ස්ක්‍රීන් ෂෙයාර් එක අයින් කරනවා හරි ස්ක්‍රීන් ෂෙයාර් එක අයින් කරා මං ඒකල ඔයාට එවන්නම් chat box එකට මේ අපේ මේ පන්තියට අදාළ ගෲප් එක හරි මේ පන්තියට අදාළ ගෲප් එක එවන්නම් උමු චුට්ටක් ඉන්න
දැන් මට ඒ අතරතුරේ 10 වසරේ දරුවෝ ඉන්නවා නම් පොඩි chat එකක් දාන්න මට 10 වසර කියලා මට එතකොට ඉන්න ගාන ගැන ආයතනය දැනුවත් කරලා මේ 10 වසරේ ළමයි ප්‍රමාණවත් පිරිසක් ඉන්නවා නම් වෙනම එකක් හදන්න පුළුවන් 11 වසරේ කට්ටිය මේ group එකේම තියාගෙන 10 වසරට වෙනම එකක් හදන්න හරි හරි ඔන්න මම chat box එකට දාන්නම් ඒක ई पास ला कॉमर्स की रीख है मगर दान ना एक अट है वो कट्टे जॉइनमेंट है एक अट संबंध में ना नेटी काट दी हरे बे सर मान दाहे बात है लेट टे हरे दान डेली देर अनित्य है मुकदे चैटबॉक्स की ये ना कि आप उन डेंग प्राइवेट में बोल दान ना ये एक दिन हरे संबंध अरे मटोने दहाय वसरे दहाय वसरे कट्टी अभी दहाय वसरे ग्रूप विनम कर दहाय वसर फस्टर दहाय वसरे कटे प्रमाण किटीन मेके दर हरदे एक हर इतकोट मिथन बल तव मन के मिथन विषय निर्देश विषय निर्देश अध्ययन बेरवीच धर्व इन इकोलावसरे पाड़े मंगीदान व्यापार अध्ययन सह अकउंटिंग दिखम हर पाड़ी नौकरी धर्व इन क्लास संबंध वर्षाप नंबर मेसेज ग्रूप विषयांगणनवा तेल विषयांग गणनवा हरि गणित विद्या इतिहास विषयांग संबंध संबंध मुनारी प्रश्न साहबवा पारिभोगिक विधियट अवश्यता सह ओमना अपड़ती हरि अन्े कुटसा अन्े मित्र पंक्ति संबंध धनमती प्रमाण के अंतिम मेसेज अभी साहकाचारे मुकुद नौकरी मेतन इक पेतक लमा इतर अन्नी रटवटेम लमा इकतुलाइन
හරි එතකොට සමහර පැතිවලට අපි දන්නවා කිසිම දෙයක් නොකරී ඉතින් තියෙනවා පුතේ ඉතින් ඒ වගේ දරුවෝ හිටියොත් නම් ඒකට අසාධාරණ කරන මම ඒක යැව්වේ කොහොමත් මේ පන්තියේ මේ විදිහට ප්‍රශ්න සාකච්ඡා කරනවා දිගටම ඒකෙන්ද මේකත් එක රැඳිලා ඉන්න ඊ පාසලත් එක්ක රැඳිලා ඉන්න ඒකේ ඔකට වෙන අනිත් විශේෂණුත් අදාරන්න පුළුවන් මම දැක්ක පහුගිය දවස්වල පන්ති ගොඩක් කෙරුණා හරි ඒකෙන්ද ඒකට සම්බන්ධ වෙලා ඉන්න ඊ පාසලත් එක්ක නිතරම රැඳිලා ඉන්න ඔකට අලුත් අප්ඩේට් එතකොට දැනගන්න පුළුවන් සියලු විශේෂණුත් ඔකට දැනුම පෝෂණය කරගන්න පුළුවන් හරිද රයිට් එනම් මම අනිත් පොඩතර යන්නම් ස්ක්‍රීන් එක ඒක ෂෙයා කරන්න ඔය කතා කරපු නිබන්ධන දෙක මම ඔකට දෙවනවා නෑ හරි දෙක ෂෙයා කරන්න නෑඩියක් දෙන්න හරි මේ තියෙන්නේ පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා සම්බන්ධය හරි පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා සම්බන්ධයෙන් රයිට් බලන්න මේකෙත් පොඩි කේස් ස්ටඩි එකක් දෙනවා කේස් ස්ටඩි පැත්තට කැමති මොකද ඒක ළමයාගේ ප්‍රායෝගික පැත්තත් එක්ක ළමයා අත්විඳින දෙයක් හරි කේස් ස්ටඩි එකක් කියන්නේ එතකොට ඇත්තටම ඔයාට පෞද්ගලික ජීවිතයේ මේවා මේ විදිහ අවස්ථා ඔයාලට උදා වෙයි හරි එතකොට මේවා ඔයාලට පෞද්ගලික ජීවිතයට පන්නරයක් කරගන්න දැන් අපි ඉගෙන ගන්න පුතේ හැම දෙයක් विभाग पास नैद विभाग पास जीवित जयगा अपटनाकमे जीवित जयगा प्रायोगिकोत्र पत्र विदरा जीवित विभागे विशिष्ट समत्व विश्वविद्यालय अध्यापन वराम लभु निमाली रजे विश्वविद्यालय कलमनाकरण पीठे फलमु वसर शिशुवेकी अय उपाधि हदारण अतरतुरम इंग्लिश डिप्लोमा पाठमाला वंद हदाराय මෙම සිද්ධියේ ඇති මිනිස් අවශ්‍යතාවයේ කුමක්ද අපට ඔය මොකද්ද ඔය හැම නේද වෙනද කොහොමද ආන්නේ ඈ අවශ්‍යතාව වුණා ගැන අහන්න මොනවද යොදා ගන්න ප්‍රශ්න අනේ ඉතින් කෑවා කියයි බඩගිනි වුණා කියයි බත් කෑවා කියයි පිට්ටු කෑවා කියයි පාන් කෑවා කියයි ඉදියාප්ප කෑවා කියයි නේද ඊට පස්සේ අහනවා මෙතන තිබ්බ අවශ්‍යතාවය මොකද්ද ඈ එයාට තිබ්බ විකල්ප වුමනාවන් මොනවද කියලා කොහොම ප්‍රශ්නේ අපිට සාමාන්‍යයෙන් අපි අහන්නේ ඉතින් මෙතන බලන්නකො මොකද්ද මේ අහලා තියෙන්නේ එයා කැම්පස් ගියාලු කැම්පස් එකේ ඉගෙන ගන්නවලු ඒ අතර ඉංග්‍රීසි පාඨමාලාවකුත් කරනවා ඒක ලහනවා එතන තියෙන මිනිස් අවශ්‍යතාවය මොකද්ද කියලා දාන්න බලන්න හොඳ ළමයි වගේ චැට් නැත්තම් මයික් එක ඔන් කරලා කතා කරන්න චැට් බොක්ස් එකත් ඉඩාරලා තියෙන්නේ නැත්තම් මයික් එක ඔයව එවන්න උත්තර කෙනෙකුට ඕන නම් කතා කරලා ඒ උත්තරේ පැහැදිලි කරන්නත් පුළුවන් ඇයි අපි එහෙම කියන්නේ ඒක හරි 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 එඩියුකේෂන් අධ්‍යාපනයේ දෙයක් ලක්ෂණ කියන්නේ මොකද්ද මොකද රයිට් අධ්‍යාපනයේ හරි මොකද්ද තියෙන අවශ්‍යතාවය පුතේ ඔතන අධ්‍යාපනයේ නේ හරි අධ්‍යාපනය හරි ඊළඟට සමාජයේ දියුණුව ආ කියන්න පුතේ සමාජයේ දියුණුව වීමත් එක්ක يعني මනුස්සයන්ට දැන් මොනවාද අවශ්‍යතාවත් එක්ක වුණාත් ඇති වෙනවා එතකොට දැනුම අඩු පිරිසක් විදිහට සමාජයේ ජීවත් වෙන්න බැරි හින්දා අධ්‍යාපනය කියන වුමනාව සපුරා ගන්න ඕනේ ජීවත් වෙන්න නම් ඒක හින්දා තමයි එයා අපසුසස් පෙළ විභාගයේ පෙනී ඉඳලා දැනුමෙන් හැබි පුද්ගලයෙකු විදිහට සමාජයේ පෙනී ඉන්න ඕනේ හින්දා තමයි අධ්‍යාපනය කියන වුමනාව තෘප්තිමත් කරගන්නේ හරි හොඳයි පැහැදිලි කරේ මම වාගෙන් තව ප්‍රශ්නයක් අහනවත් එක හරි වැඩේ නේ මේ පොරට කතා කරාම ප්‍රශ්නක් නැහැ රයිට් ඒ ඔයාව නිවැරදි මඟට ගන්න හරි ඔයා මට මේකට ඍජු පිළිතුරක් දෙන්න. ඔයා කියන්න අධ්‍යාපනය කියන්නේ අවශ්‍යතාවයක්ද වුමනාවක්ද? වුමනාවක්. 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 හරි. කවුද ඒකට තව මොනාරි එයා කියපු අදහස සම්බන්ධයෙන් වෙනත් මතයක් දරන කෙනෙක් ඉන්නවාද මෙතන?
මොකටද අතර තරඟයක්වත් මොකුත් අමනාපයක් ඇති කරන්න දෙමෙ මම මේ කරන්නේ අපි ඔකට කියන්නේ මොකක්ද නැහ පුතේ මනෝවිද්‍යාව කියන දේ තමයි බුද්ධි කලම්බණය කියන එක හරි බුද්ධිය කලබන දැන් හිතන්නකො නිකන් වතුර වාදනයක් හිතන්නකො වතුර වාදනයක් කොහේ හෙල්ලෙන්නේ නැතුව එහෙම තියෙනවා මොකද වෙන්නේ වතුරේ දියවිච්ච දේවල් ටික මොකද වෙන්නේ එහෙම යටිපතු මේ වතුර වාදනයේ යට තැම්පත් වෙනවා ඕකට පොඩි කාලේ සිරප් පොවද්දි කියනවනේ ડોක්ටර් මේ බෝතලේ හොඳට හොල්ලලා දෙන්න කියලා අයියේ බෙහෙත් එකේ එහෙම තියෙදි මොකද වෙන්නේ බෙහෙත් එකේ සාන්ද්‍රණේ කොටසක් බෝතලේ පතුලේ තැම්පත් වෙනවා එහෙම තියෙන බෝතලයකින් පුතේ මේ බින්දු දෙක තුනක් දරුවට පෙව්වා කියලා කිසිම ගුණයක් නැහැ බෙහෙත හරියට මික්ස් වෙලා නැහැ වෛද්‍යවරයා මොකද්ද කියන්නේ අකුප්පිය බෝතලේ හොඳට හොල්ලලා දෙන්න කියලා බෙහෙත් දෙන්න කන්න අයියේ හෙල්ලුවම තමයි ඒක ඇතුලේ තියෙන දේවල් ඔක්කොම කැළඹිලා කැලැත්තිලා හරි සාන්ද්‍රණයක් හැදෙන්නේ එතන මේ සාකච්ඡා කරන මේ විදිහට විශේෂ කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට පුතේ මනෝවිද්‍යාව කියන මොකද්ද බුද්ධි කලම්බණය කියලා. ඒකෙන් වෙන්නේ අපි දරුවගෙන් එක ප්‍රශ්නයක් අහනවා. එයා ඒකට උත්තර දෙනවා. මම ඒක යාගෙන් නැවත පෙරලා ප්‍රශ්නයක් අහනවා. එයා ඒකට උත්තර දෙනවා. එතකොට පුතේ මොකද වෙන්නේ? ඒක අහන් ඉන්නවා අනිත් දරුවෝ. ඒකට අනිත් දරුවොත් උත්තර දෙනවා. මොකද වෙන්නේ? දරුවන්ගේ හිතේ යට තැම්පත් වෙලා තිබ්බ දැනුම කැළඹිලා ඉදිරියට එනවා. එතකොට සමහර විට ඔය මෙලව දෙයක් දන්නේ නැතුව අහන් හිටපු දරුවෙක්ට උනත් ඒ දැනුම ලැබෙනවා. හරි. දැන් මේ පුතා කිව්ව කාරණාවක් හොඳ පැහැදිලි කිරීමකුත් කරලා එයාගෙන් මම නැවත ප්‍රශ්නයක් ඇහුවා මොකද්ද මේ අධ්‍යාපනයේ අවශ්‍යතාවයක්ද උමනාවක්ද කියලා. ඒ පුතා කිව්ව උමනාවක් කියලා. මං අහන්නේ ඒක නොපිළිගන්න කෙනෙක් ඉන්නවද? එහෙම වුණොත් මේක ඔකට්ටිය ඔය දීලා තියෙන උත්තරේ වරදින්. දැන් මේ පළවෙනි ප්‍රශ්نين අහන්නේ පුතා ඔයා මට හිතෙන්නේ ඔයා දන්නවා වැඩේ. ඔයා පැහැදිලි කරන්න කියලා චුට්ටක් ඔයාට වැඩේ පැටලුණා වගේ දෙයක් තමයි මට හිතුනේ. නැත්නම් ඔයා කරපු පැහැදිලි කිරීම අනුව ඔයාට විෂය සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා කියන එක නම් මට තේරුණා. හැබැයි ඔයා පැහැදිලි කරන්න ගියාට පස්සේ චුට්ටක් වැඩේ පැටලුණා. පුතේ අධ්‍යාපනය කියන්නේ මිනිස් අවශ්‍යතාවය. නේද? අවශ්‍යතාවය. මට කියන්න අවශ්‍යතාව කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා. අවශ්‍යතාවයක් කියන්නේ මොකද්ද කියන එක මට පැහැදිලි කරන්න. මොකද්ද අවශ්‍යතාවයක් කියලා කියන්නේ? ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතුද? අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල් තමයි අවශ්‍යතාව කියලා කියන්නේ. උදාහරණ. ආහාර, ඇඳුම්, නිවාස, ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය. හරි. එහෙනම් උවමනාවක් කියලා කියන්නේ මොකද්ද? අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර. හරි. මේ දුව කියපු උත්තරවලට විකල්ප උත්තර තියෙනවද? මේ දුව කියපු උත්තරවලට වඩා ඔය මං අහපු ප්‍රශ්නේ මං ඇහුවේ අවශ්‍යතාවයක් කියන්නේ මොකද්ද? උවමනාවක් කියන්නේ මොකද්ද කියලා. ඕකට අමතර මේ දුව දුන්න උත්තරවලට වඩා විකල්ප උත්තරයක් තියෙනවද මං තප්පරයක් දෙන්නම් කවුරු හරි උත්තර දෙන්න. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ එහෙම කවුරුත් ඒ සියලු දෙනා ඒ උත්තරේ බාර ගන්නවා කියන්නේ රයිට් එහෙනම් අධ්‍යාපනය කියන්නේ පුතේ අවශ්‍යතාවයක් හොඳට මතක තියාගන්න එහෙනම් මට කියන්න මෙතන තියෙන දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඉහත එකෙහි ඔබ සඳහන් කළ මිනිස් අවශ්‍යතාවය කුමක්ද ප්‍රශ්නේ වැරදි උත්තරෙන්න ඕනේ මිනිස් උවමනාවන්නේ ඉහත එක අවශ්‍යතාවයනේ හරි එතන මුද්‍රණ දෝෂය ඉහත අවශ්‍යතාවය තමයි අධ්‍යාපනය මට කියන්න මේ ඡේදයේ තියෙන අධ්‍යාපනය කියන අවශ්‍යතාවයන් මා අධ්‍යාපනය නම් මෙතන තියෙන උවමනාවන් ඉහත ඡේදයේ තියෙන උවමනාවන් මොනවද ඔහෙම කිව්වම අර පුතාට එයාගේ වැරද්ද හදා ගන්න පුළුවන් උවමනාවන් මොනවද ඉංග්‍රීසි ඩිප්ලෝමා අය ඒ කියන්නේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් මොනවාද විකල්පයක් මොනවාද එකක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැබැයි අපි අහන්නේ ඉහත ඡේදයේ තියෙන ඒවා ඉහත තේජයේ තියෙන ඉහත ඡේදයේ තියෙන අවශ්‍යතා නිර්මාණ සපුරා ගන්න ආකාර තුනක් කියන්නේ කොහොමද එකක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය අනිත් එක තමයි උසස් පෙළින් එයා සපුරා ගත්තා ඊට පස්සේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක ඔය තුනම තුනක් ලියන්න කියන්නේ ඒකයි උසස් පෙළයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයයි
ඉංග්‍රීසි ඩිප්ලෝමාවයි. හරි. දැන් අර ඉස්සලා කතා කරපු පුතාට මට නම් බලා ගන්න බැරුණා කොහොද කතා කරේ කියලා. රයිට්. ඒ පුතා තේරුම් ගන්න පුතේ හොඳට අවශ්‍යතාවයක් තමයි අධ්‍යාපනයේ. ඒක අධ්‍යාපනයේ සපුරා ගන්න විකල්ප මාර්ග ටික තමයි මොනවද වෙන්නේ? උවමනාවන් වෙන්නේ. හරිද පුතේ? රයිට්. එහෙනම් අපි අද මේ ටික කතා කරගෙන යනවා පුතේ. කණගාටුට පොඩි කරුණක් තියෙනවා මේ පැත්තේ ලයිට් විදුලිය 7:00 තමයි ෂෙඩියුල් එකේ තියෙන්නේ කපනවා කියලා. හරි දැන් 7:00යි කොයි මොහොතේ කපයිද දන්නේ නැහැ. අපි පන්තිය කරමු ලයිට් කපනකම්. හරිද? 8 වෙනකම් කැපුවේ නැත්නම් ඔකටේට හොඳයි. හරි? 8ට කලින් කැපුවොත් පුතේ අපිට ඩිස්කනෙක්ට් වෙන්න වෙයි. ඒ හින්දා මේ පන්තිය දිගටම සඳුදා 6ට පැවැත්වෙනවා. ඊළඟ සතියේ ඉඳලා මේ කතා කරන පන්තියට අදාළ නිබන්ධනේ මේ ටික අහගන්න ඩඩබඩස් ගාලා අයින් වෙන්න එපා කියන පණිවිඩ ටික අහගෙන යන්න ඒකලා ඊළඟ දවස් ඉඳලා ආයෙ WhatsApp message දාන්න එපා අරක කොහොමද මේක කොහොමද කොහොමද කියලා ඒ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මොකද්ද අපි කියන්නේ බෑඩ් හොබි එකක් තමයි ඒක නේ මෙන්න ඉවරයි කියව ගම ආයෙ ඉතින් ආයෙ මොකಾದෝ පෙරලා ගත්තා වගේ යන්න තමයි දඟලන්නේ කියන දෙයක් අහගන්නේ නැහැ බණ කියලාත් එහෙමනේ ආම්තුරු අන්න බණ ඉවර වුණා එනම් පින්වත්නි පින් අනුමෝදන් කරමු කියපු ගාම හතපට ගාලා උපාසකම්මලා ටික නැගිටින්න. ඇයි? අමම් බණ අහගත්තනේ. පින් අනුමෝදන් කරන්නේ අනුන්ටනේ. මම මොකටද අනුන්ට අනුමෝදන් කරන්නේ? අනේ මං යනවා කියලා නැගිටලා නැහැ. එහෙම එපා. හරි මේ කියවන පණිවිඩ ටික අහගන්න. ඒක වැදගත් ඔකට. තේරුණාද පුතේ? හරි. මේ පන්තිය සෑම සඳාවකම තවස 6ට පැවැත්වෙනවා. හරි. විදුලි බිඳ වැටීමක්. එහෙම නැත්නම් 6ට මට විදුලිය කැපුවොත් ඒකත් කියන්න ඕනේ. රයිට් මට 6ට විදුලිය කපන දවස් වෙනවා ඒ දවස් වල ආවොත් එහෙම වෙලාව වෙනස් කරලා පන්ති කරනවා එහෙම නැත්නම් ඒ වෙනුවට ආයතනයත් එක්ක කතා කරලා ඒ සතියේ වෙන දවසක් මම දාලා දෙන්න නේද මොකද ඒක අපි කවුරුත් දන්න හැම ප්‍රදේශෙම විදුලිය කපනවා ඒ හින්දා සමහර විට 6ට සමහර විට මගේ පැත්තේ ලයිට් කපන්න පුළුවන් එතකොට මට පන්ති කරන්න වෙන්නේ නැහැ නේ ඒ හින්දා ඒ දවසට මම වෙලා කිරින් දැනගත්තොත් මං කියනවා අද පන්ති නැහැ අහවල් දවසේ තියෙන්නේ කියලා වෙලාවත් එක්ක දැනුම් දෙන්න එහෙම නැත්නම් සාමාන්‍ය පරිදි සෑම සඳාවකම තව සහයට මේ පන්තිය පැවැත්වෙන ඔකට ටික තව යාළුවෝ ඉන්නවනම් මේක ෂෙයා කරන්න ලින්ක් එක දැන් දීලා තියෙනවා ගෲප් එකට ජොයින් වෙන්න මොනවා හරි සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් විසඳගන්න ගැටලුවක් තියෙනවනම් මගේ පෞද්ගලික දුරකථන අංකයට කතා කරන්න හරි විසඳගන්න මොනවා හරි ගැටලුවක් තියෙනවනම් පෞද්ගලික දුරකථන අංකයට කතා කරන්න ඊට පස්සේ පන්තිය ගැන මොනවා හරි ඔකට ටික අදහස් යෝජනා තියෙනවනම් මට මගේ WhatsApp ගෲප් එකට මට WhatsApp කරන්න හරි ग्रूप एडमिन ओनली दी मुखद पुते मेतन धरवे पावित करें ग्रूप मे आहार मे नोसाला अरदर करें अनावश्य देवा ग्रूप दिंदा एम एडमिन ओनली दीलती है नक इन अहिंसक धरवे लोक अरदर अरे देहिंदे ग्रूप यालू अत्र यालू संबंध धन बेदा मे तीन आर्थिक अरबुद देश पालन अरबुद हमे ළමයින්ගේ අධ්‍යාපනයේ ජය ගන්නට කටයුතු කරන්න ඕන. හරිද? මේ පණිවිඩය තමයි මම දෙන්නේ. මොකද ලයිට් කැපුවොත් එහෙම එකපාර මේක ක්ලෝස් වෙලා යන්න බුණා. ඒතර කිසිම පණිවිඩයක් අපිට දී ගන්න විදියක් නැහැ. ඒ හින්දා ඔකට එකේ පන්ති සම්බන්ධයෙන් තියෙන අදහස් යෝජනාත් මට පෞද්ගලිකව දරුම් දෙන්න. රයිට්? ඊ පාසල හොඳ කන්සෙප්ට් එකක්, හොඳ සමාජ සත්කාරයක්. ඒකයි මමත් මේකට සම්බන්ධ නැහැ. අතන මම මේ ආයතනයේ කලින් දණන් හිටියේ නැහැ. Facebook එකෙන් තමයි මම දැනගත්තේ. මම එතකොට ඒකදී අහලා තිබ්බා කවුද මේ නොමිලේ කරන්න කැමති කියලා. මම ඊට පස්සේ මගේ කැමැත්ත ප්‍රකාශ කරාට පස්සේ උදාර වෙන්න දී මහත්තයා මාව සම්බන්ධ කරගෙන පන්තිර සම්බන්ධ කරා දිනයක් දෙන්න තමයි පොඩ්ඩක් මට ප්‍රමාද වුණේ නැත්තම් මීට සති දෙකකට විතර කලින් අපිට පන්තිය පටන් ගන්න තිබ්බා කමන්නේ නැහැ කොහොම හරි අපි දිනයක් වෙන් කරගත්තා ඒ හින්දා එම් පන්ති කරගෙන යා. ඒතර මේ පන්තියේදී ආයෙ පාරක් කියන්නේ සටහන් දීමක් බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. ඒතර ඔකට ළඟ සටහන් නැති කියලා බලාපොරොත්තු වෙනවා ඉගෙනගෙන තියෙන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා පේපර් ක්ලාස් එකක් විතර අපි මේක ඉදිරියට කරගෙන යා. ඒ සම්බන්ධයෙන් තමයි දැනුම් දෙම කරන්න තියෙන්නේ. දැන් මම යන්න උත්සාහ කරන්න බදා ඉවර නැහැ නේ ක්ලාස් එක. හරි. මොකද්ද මැසේජ් එකක් දුන්නා යන්න නැහැ. ඉතින් මොකද දාලා තියෙන්නේ? බුදු සරණයි කියන දවම කලබල වෙන්න එපා. තාම කටුන් නැහැ. හරි. යන්න යන්නේ. නේද? හරි. එහෙනම් ওই ටික තමයි පණිඩ කියන්න තිබ්බේ මොනවා හරි තියෙනවා නම් දැනුම් දෙමක් කරන්න මේ ආයතනත් එක්ක රැඳිලා ඉන්න ඒක ඔකටට වාසියක් ඔකට යාළුවන්ට හඳුන්වලා දෙන්න ආයතනේ හරි සියලු විෂයන් තියෙනවා සමහරට මෙතන ඉන්නේ කාණ්ඩ විෂයක් විතර කොමස් කරන දරුවෝ විතරයි මේන් සබ්ජෙක්ට් මැක්ස් සයන්ස්
ඉංග්‍රීසි ඒවා දැක්කා ඒ වගේ ගොඩක් පන්ති තියෙනවා ඉතින් ඒවට සම්බන්ධ වෙන්න හරි රයිට් එන අපි නැවත අපි සාකච්ඡාවට යන් මම ස්ක්‍රීන් එක නැවත ඔකට ගන්න දෙන්න ලයිට් කපනකම් 8 වෙනකම් අපි මේක වැඩේ කරගෙන යන් හරි හරි ඊට පස්සේ අහනවා පහත සත්‍ය අසත්‍යතාවය ප්‍රකාශ කරන්න ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේ අවශ්‍යතාවය හරිද වැරදිද ඒක නම් දඩස් ගාලා උත්තර ඕනේ මට හරිද වැරදිද දැන් ළමයි ඉන්න ප්‍රමාණයට මට මැසේජ් එන්නේ නැහැ නේද දැන් ළමයි පාඩ මම ඔය ප්‍රශ්න අහන්නේ ඇයි ළමයි සක්‍රීයව මේකට සම්බන්ධ වෙන්න ඕ හරිනම් එක දාන්න හරි කියලා ගහන්න ඔකට අමාරු වෙන්නේ සත්‍ය නම් එක දාන්න අසත්‍ය නම් බිඳුව දාන්න හරි ඔය කමෙන්ට්ස් දෙකෙන් එවන්න හරි එතකොටයි මං කියයි මේ සක්‍රීයව කටි දායක කරගන්නේ නැත්තම් එක්ක ෆෝන් එක තියා බලන්න නිදි එහෙම නැත්තම් ෆෝන් එක ඔන් එකේ තියලා මේ වෙලාවට ගිහලා රොටියක්වත් කනවා ඈ නැත්තම් මොකද්ද මේ වෙලාවට යන්නේ හතා මාට ආ ඒක බලනවා එහෙම බෑ හරි සක්‍රීයව මේ පාඩමට දායක වෙන හරි එහෙනම් පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු නිවැරදි සත්‍යයි එහෙනම් ඒකට පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු බාර ගන්නවා නතර කරනවා හරි රයිට් දෙවෙනි ප්‍රශ්නේ මිනිස් අවශ්‍යතා අසීමිත වන අතර උවමනා සීමිත වේ සත්‍යද අසත්‍යද හරියට ප්‍රශ්නේ කියවලා උත්තරේ වන්න ඕන ආයන්න ඕක ගොඩාක් ළමයි පටල ගන්නවා ගොඩාක් දරුව පටල ගන්නවා හරි එවන්න බලන්න එවන උත්තර නම් නිවැරදි සියල්ලක් මොගේ හරි අසත්‍ය එහෙනම් ඔක මට කවුරු හරි නිවැරදි කරලා ප්‍රකාශ කරන්නකො දෙවැනි ප්‍රකාශය ආයන්න කියන ප්‍රකාශය නිවැරදි කරලා මට කියන්න කවුරු හරි දුවෙක් පුතෙක් කියන්න නිවැරදි කරලා මිනිස් අවශ්‍යතා සීමිත වන අතර උමනා අසීමිත වේ मिनी अवश्यता सीमित उमनामतक मेघ मतक लेते आहार की अपे मौलिक उमनाम अवश्यता सॉरी आहार की अवश्यता उमना की अवश्यता अपुरागंड विकल्प अपेट आहार ने अवश्यता विकल्प दीन कील निमकर हाल विर आय बड़ी विनकांकी अंड पुलवाणी तीन जा मतक आगता हरियाणा अवश्यता सीमित उमना असीमित आहार की मेवेलावे तपट दडी ले सर धन दी दडी अवश्यता तीन देखना मेवेला विविध उमनावा सुंदर धरण नहीं मठ धरण अरे मैं पे ඒවට ලකලා හැත්නිනවා සුවඳ දැනෙනවා දැන් මට ඒක උග්‍ර වෙලා තියෙන්නේ ඈ සමන්නේ අට වෙනකන් ඉන්න බය වෙන්න එපා හරි ඊළඟ එක යන්න අවශ්‍යතාවල පදනම වන්නේ උවමනාය මොකද කියන්නේ අවශ්‍යතාවල පදනම වන්නේ උවමනාය කොහොම උත්තර යවන්න බලන්න අවශ්‍යතාවල පදනම වන්නේ උවමනාය හරි තරුෂි තරුෂි දුව නම කිව්වට අමනාප වෙන්න බෑ නේ අනිත් කට්ටිය දන්නේ නැහැ නේ කවුද නම කිව්වට තරුෂි කියන්නේ කියලා නේ එහෙම කවුරුත් දන්නේ නැහැ බය වෙන්න බෑ තරුෂි දුව ඇයි ආ පුතේ ඔය උත්තරේ දුන්නේ ඊ කියන ප්‍රශ්නෙට ඔයා ඇයි තරුෂි දුව ඔය උත්තරේ දුන්නේ කියන්න පුතා අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර උවමනාවන නිසා මොකද්ද අවශ්‍යතා අය මට කියන්න අවශ්‍යතා අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර උවමනා හින්දා ඔව් ඔයා මයි පුතේ ඔහොම ඉඳලා හරි ඊ කියන ප්‍රශ්නේ කියවන්න චුට්ටක් දැන් මේ මං කියන්නේ ඒක මට ඒ දරුවා නිවැරදි කරන්න උවමනාව තියෙන ඊ කියන ප්‍රශ්නේ කියවන්න ඔයා අවශ්‍යතාවල පදනම වන්නේ උවමනාය. ආ මොකද්ද ඔයා එක කිව්ව මාට තේරෙන දේ? කියන්න. ආයි පාරක් කියවන්න. ආයි පාරක් කියවන්න.
අවශ්‍යතාවල පදනම වන්නේ උවමනාය. ඒකේ මොකද ගම්මිය වෙන්නේ? ඒකේ මොකද තේරෙන්නේ? ඒ කියන්නේ පුතේ අවශ්‍යතා හින්දා තමා මොන වෙන්නේ? අවශ්‍යතාවලට පදනම් වෙන්නේ උවමනා. ඒ කියන්නේ ඕකෙන් කියවෙන්නේ මොකද්ද? දැන් අපි කියන්නේ පදනමක් වෙන්නේ අවශ්‍යතා ඇති වෙන්නේ උවමනා හින්දා වගේ තේරුමක් නේ ඔතන එන්නේ. ඔය වාක්‍යයේ තේරුම ඒකයි. අවශ්‍යතා ඇති වෙන්නේ උවමනා හින්දා කියලා තමයි ඔය කියන්නේ. ඒක ඔයා පිළිගන්නවද? හරිසුදු ඒක පිළිගන්නවද? කොහොමද? දැන් ඔයා ඔයාගේ වැරද්ද මන් ඉවරදි කරන්න යන්නේ. ඒකට සහයෝගය දෙන්න ඕනේ. හරිද? ඒක ඔව් පිළිගන්නවා. නේද? ඇයි මොකද්ද? දැන් ඔයා ඔයා කිව්වේ ඔයා කියපු දෙය හරි. ඔයා මොකද්ද කිව්වේ? අවශ්‍යතාව නිසා තමයි උවමනා ඇති වෙන්නේ කියලා කිව්වා. ඔයා කරුණ දන්නවා. හැබැයි ඔයා මේ ප්‍රශ්නේ වැරදියට තේරුම් අරන් තියෙනවා. මේ ප්‍රශ්නෙන් කියවෙන්නේ පුතේ උවමනා හින්දා අවශ්‍යතාව ඇති වෙනවා කියලා. හැබැයි වෙන්නේ මොකද්ද? අවශ්‍යතාව හින්දා තමයි උවමනා ඇති වෙන්නේ. අපි 요거 තව විදිහකට කියනවා අවශ්‍යතාව ප්‍රාථමිකයි උවමනා ද්විතීයිකයි කියලා. අවශ්‍යතා ඇති වුණොත් තමයි අපට වමනාවන් ඕන වෙන්නේ. එහෙනම් අපි කියනවා අවශ්‍යතා ප්‍රාථමිකයි වමනා ද්විතීයිකයි කියලා. එහෙමත් පේපර් එකේ අහනවා ප්‍රශ්න. හරිසි දුවර තේරුණාද? මම ඒකයි කියන්නේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ පුතේ ඒකට උත්තර දෙන්න. මම අවස්ථාව දෙන්නේ ඒකයි. තේරුණාද? එහෙම නැතුව ප්‍රශ්නෙත් මම කියවලා උත්තරෙත් මම කියලා ගියොත් එහෙම ඔයා තවත් එක කොමස් පන්තියකට සම්බන්ධ වුණා පමණයි. ඔයාගේ දැනුම නිවැරදි වෙන්නේ නැහැ. ඔයා දැන් කොහෙන් හරි කොමස් ඉගෙනගෙන ඇවිල්ලා ඉන්නේ මෙතන. මම ඔයා කියන්නේ මේ පරිශුද්ධුවට විතරක් නෙවෙයි ඈ සියල්ලටම කියන්නේ. සියලු දෙනාටම කියන්නේ. මම අහන දෙයට ඔය කට්ටිය උත්තරයක් දුන්නොත් තමා මට ඔයාගේ ඇතුලේ තියෙන වැරද්ද හදන්න පුළුවන්. හරි? දරුව වාක්‍ය හරියට කියවන්නේ නැහැ. අනිත් එක වාක්‍ය කියවනවා එයාගේ හිතේ තියෙන එක තමයි. එයා හිතින් මවාගත් අදහසක් තමයි හිතට ගන්න. වාක්‍ය තියෙන අදහස නෙවෙයි හිතට ගන්න. ඔයා ඔය කට්ටිය ඕ ලෙවල් දරුවන්ගේ විතරක් නෙවෙයි මම උගන්වන ඒ ලෙවල් දරුවන් අතරත් ඔය ප්‍රශ්නේ තියෙනවා. හරි? එයාගේ හිතේ දෙයක් තියාගෙන එයා ප්‍රශ්නේ කියවලා එයාගේ හිතේ තිබ්බ දෙයට උත්තර ලියන. ඒක හරියනවද? නෑ. ප්‍රශ්නේ හොඳට කියවලා ප්‍රශ්නේ අහලා තියෙන දෙයට තමයි අපි උත්තර දෙන්නේ. තේරුණාද දරුවෝ? ඒ හින්දා කරුණා කරලා ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තර වාචිකව දෙන්න කිව්වොත් වාචිකව දෙන්න චැට් බොක්ස් එකේ දාන්න කිව්වොත් චැට් බොක්ස් එකේ දෙන්න. ඒක තමයි ඔන්ලයින් ක්ලාස් එකක් සක්‍රීයව පන්තිර දායක වෙනවා කියලා කියන්නේ. නැත්තම් ගුරුවරයා අහන ප්‍රශ්නයකට මම ඕකට උත්තර දෙන්නේ නැහැ කියලා හිතියොත් ඔයාගේ වැරද්ද ඔයා කොහොමද දාගන්නේ? දැන් තරුසිදුවගේ වැරද්ද එයා හදාගත්තානේ. ඒක කොච්චර වටිනවද? ඒකේ කාටද වාසිය ආවේ? මටද? අනිත් දරුවන්ටද? නෑ, උත්තර දුන්න තරුසිට. හරි පුතේ, එහෙනම් කරන්ට් එක ඔන්න ගියා. හරි, ඒ හින්දා අපි අදට පන්ති කටයුතු අවසන් කරනවා. රයිට්. ඊළඟ දවසේදී අපි හමු වෙමු. එතෙක් ඔබට සියලු දෙනාටම සුබ දවසක්, සුබ රාත්‍රියක්. මොනවා හරි ගැටලුවක් තිබුණොත් මගේ නම්බර් එකට කෝල් එකක් දීලා WhatsApp message එකක් දාලා ඒ ගැටලුව निराකරණය කරගමු. එහෙනම් අපි අදට පන්ති කටයුතු අවසන් කරනවා. සියලු දෙනාටම සුබ